දැන් මේ ඒ ප්‍රශ්නේ මේ තමයි අපි මේ විග්‍රහ කළේ මේ කියන්නේ භාවනා කරන විටදී ඔළුව පිටුපස දෙපැත්ත හා බෙල්ල පිටුපස තදින් හිරවීමක් සිදුවේ මේ විට සුසුම් හැරීම හා බෙල්ල කැරකෙවීමෙන් මද වේලාවක් මග හැදී තිබී නැවත වැඩිීමේදී සල්ප වේලාවකින් නැවත හිර වෙනවා මේක මග අහලවා ගන්න මොකද්ද කරන්න ඕනේ කියන්නේ මේකදී කරන්න දෙයක් නැහැ මේ කරගෙන යන්න ඕනේ අර ශක්තිය මත වේලා හිටන් ශක්තිය ජය ගන්නක ඒක ඇතුළේ අර විශේෂ ශක්තිය තියෙන නිසා එහෙම වෙන්නේ ওই ශක්තිය ඇති වෙන්න විවිධ හේතු තියෙනවා සමහරවල් සමන් විසින් කරන ලද පාප කර්මයන්ගේ බලවේගයක් ආවනම් ඕක විශ්වයෙන් ක්‍රියාත්මක වෙලා අපිට විපාකස්කන්ධයක් වශයෙන් කළු කිරණ ධාරාවක් ඇඟට ඇතුල් වෙනවා කළු වලා පටලයක් ඇවිදලා ඇතුළු වෙනවා මේක ක්‍රමයක් අනික තමයි යම්කිසි අමනුෂ්‍ය ආදී අධිග්‍රහිත වුණොත් එහෙම ශරීරයකට ඒ අමනුෂ්‍යයාගේ ස්වභාවයේ තියෙන කළු කිරණ මේ ශරීරයේ වෙලා ගන්න ඒකත් අර වගේම අමාරු මේ හිර වෙන සද වෙන්න බලනා කරලා හිර වෙන එක හේතුවක් වෙනවා කර්ම බලවේග නිසා එන හේතු අමනුෂ්‍ය අධිග්‍රහිත නිසා එන හේතු තව කෙනෙක් අනවින කොළු වින කරනවා ආදී වශයෙන් අනුමුත වින කරන යම් කිසි විද්‍යාවක් තියෙනවා. ওই විද්‍යාවෙන් ගේ සාපයක් කරලා හිටන් කෙරෙකුට බඳිනවා යම් යම් විස වර්ග. විස කිරෙන බඳිනවා අමනුෂ්‍යය බඳිනවා. ඒ වගේ බැඳීමක් හිරවීමක් වුණොත් ඒක කැපිලා යන කම්මත් අර හිරවීම එනවා. ඉතින් ඒවට කරන්න දෙයක් නැහැ. තමන් කරලා පාප කර්මයන් තමන්ට විපාක එන හැටි. ඒ වෙලාවෙදී ඒවට අදායිර වෙන්නේ නැතුව කර්මස්ථානි ශාරීරියට උරුත් වෙන මත්තම බල බල වඩා වගෙන යන්න ඕන. ප්‍රබාද වෙනවා කියලා දුක් වෙලා හරියන්නේ නැහැ. නම් සත්‍ය ජය ගන්නවා අර සියල්ල බිඳගෙන ගිහිල්ලා යම් දවසක ඒ ශක්තිය නැගිට දාට මහා බලවේගයක් වෙනවා. ඒතර ඒ જાති එකක් කරලා කාටවත් අයිමු මෙහෙට පවත් ගන්න බෑ. මොන જાති විසක් එව්වත් ඔහු අහලකට එන්නේ නැහැ. ඇතර විසිලා යනවා විකර්ෂණය වෙනවා. ඒ හැකියාව ලැබුණා. එහෙම කරදරයක් මොකුත් නැති විචාරය බොහොම පහසුවෙන් කර්මස්ථානදී හැඟ දැහැල් විලා හිර වෙන්නේ සද වෙන්නේ නැතුව ධානයට එනවා. හැබැයි ඉතින් එහෙම කෙනෙක් බැරි විහාර කවුරු හරි අර වගේ දෝෂයක් කළොත් එහෙම ආහිර වෙනවා. ප්‍රබල කරගන්න වෙන ලැබිච්ච අප්‍රමාදේ ලැබිච්ච වෙලාවයි. හැබැයි හේලාදී නිදහස් දෙද තම අභිඥා වලින් ලැබිලා සතර ඉදිපාද වෙන්න මත වල වැදුවොත් එහෙම එයාට සැකවන්න තියෙනවා ඒ විදියට. ඉතින් ඒවා සතරේදී එන්නව අපි අනුන්ට කරගුණ අපිට පළ දෙන්නේ නැහැ. අනුන්ට හිංගි හිංසා කරා නම් නිවන් දකින්න අධ්‍යාවක් ඇවිදලා අන්තිම අධ්‍යාවේ හරි ඔය ඇදිට වැස්සහම. එදාට ඔහා කරගිලා එනවා. ඇවිදලා විනින්ද සිද්ධ වෙනවා. ඒ බාධක ඉක්මවාගෙන යන්න ඕනේ ඒවා ජය ගන්න උත්සාහ වීමෙන් යන්න ඕනේ. ඒකයි කාටද ඊට වඩා උත්සාහ කරලා ඔය විදියට යන්න. ඉතින් ඒතර වගේ කර්මස්ථානේ අපි ගිය පාරක් දුන්නේ වගේ කර්මස්ථානේ ඒ කර්මස්ථානේ විතර බලන්න බන්ධන දෝෂ කැපෙන්න තුන් ගුණුණී ආශිර්වාදයෙන් ගැප් කරලා ගන්නකොට ඒ ශක්ති විශේෂ ඇදිලා කා වැඩිලා තමයි ගතියේ තනකොළෝ විශේෂ ඕතරම් ඊ ශක්ති තියෙනවා බුද්ධ ශක්තිය සාන්තිය ඒව ඇදලා ඉඳ පටන් ගන්න ඇදලා ආවට පස්සේ ශරීරගතේ ශක්තිය එනකොට අර බාහිර ශක්තියින් පිට කරලා කපලා සුදු කරලා නම් ඉවත් කරලා දාන්න එහෙම දාලා සුද්ධ වෙයි ඒක සුද්ධ වුණාට පස්සේ බොහොම ලේසි ඒ සම්මය නෑ ප්‍රයෝග සම්පත්තිය ඒකෙන් ප්‍රයෝගී කරගෙන ඉක්මන් ජයග්‍රහණය කරන්න පුළුවන්. කිලිති හිත උපක්‍රමයෙන් කිලිති හෙද්ද උපක්‍රමයෙන් පිරිසුදු කරන්න ආසේ කිලිති හිත උපක්‍රමයෙන් පිරිසුදු කරගන්න. ඒ සඳහා බුද්ධානුස්සතිය වළන්න, ධම්මානුස්සතිය සංඝානුස්සතිය වළන්න කියලා මෙහෙම උපදේශ දීලා තියෙනවා. ඉතින් එයා ඒ විදියට වළනකොට ඒ වීතරාගී, වීතදෝෂී, වීතමෝහි උතුමන්ගේ ගුණ හේතු කොටගෙන ඒ ගුණ කදබ්බයන් සම්බන්ධ වෙන රශ්මි මාලා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා නම් මොකද ඒවා ලෝකී ලෝක විනාශුණත් ඒවා නැති කරන්න බැහැ. ඒ තරම් මහ බලවත්. මොකද මහා බලයකින් නිකුත් කරපු සාන්තිය නිකුත් කරපු ශක්ති විශේෂය ලෝකා ලෝකයේ විනාශ කරන්නා වූ මහා ගින්න කීමක් දවන්න බැහැ. ඒකෙන් දැවෙන්නේ රාග දේශ මොහ නිසා හටගත් හරිය විතරයි. විතරාගී විත දෝෂී විතමෝහි උතුමගී නිහිදොපු ශක්තිය ලෝක විනාශ කරන ශක්තියට දැවෙන්නේ. ඒ නිසා අනන්ත බුදුරයන්ගේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි අර ගාථාවක් දුන්නේ සම්බුද්ධ යට විසංච ද්වාදසංච සහස්සකේ පංචසත සහස්සයන් නමම සිරසාදරම් තේසං ධම්මංච සංඝංච ආදරයෙන් නමමහ නමක්ඛාරාංග භාවින සබ්බ බයාව පද්දවා අනේකාන්තලාය අපි විනස්සන්තු අධේසතු සබ්බ බුද්ධානුභාවින සබ්බ ධම්මානුභාවින සබ්බ සංඝානුභාවින සබ්බ විනහිර බන්ධන මාරහිර බන්ධන නීචකුල හිර බන්ධන ඡේදන 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 ඡේදනා කිය අන්තිමට ඉවර කරන කර්මස්ථානයක් දෙන ඒක වැටෙන එක අධ්‍යක්ෂකවත් එක සම්බන්ධ කරලා දීපේ ඉතින් එහෙම කර්මස්ථානය කරගෙන ඒක බලන්න ඕන ඒක වඩනකොට සම්පූර්ණම අර ක්‍රමක්‍රමයෙන් බලා ඉඳදී අර විහ කැපිලා සුද්ධ වෙලා එනවා. ඉතින් එහෙම කරලා ඒ ප්‍රයෝග සම්පත්තියෙන් ප්‍රයෝජන ලබා ගන්නවා. ඊයේ පාරේ කර්මස්ථානේ දුන්න තියෙන එක බලලා ලියාගෙන එහෙම කරගන්න. ලියාගත්තේ නැති අය ඉන්නවා නම් ලියා ගන්න නැවත වතාවක්. බුරුම රටේ තවත් භාවිතා කරන ගාථාවක් ආරක්ෂා ගාථාවක් යෝගී. ගාථාව ලංකාවේ පොත්වල දැලගඩනේ වෙහිලා ගිහිල්ලා නමුත් ඔවා යම් දිලා දිවිච ගාථා මොකද ත්‍රිපිටකයේ හුඟක් සූත්‍ර අඩුයි
ඒවා මොනවද තිබුණාද කියලාවත් අද දැනගන්න විදිහක් නැහැ. ඔය පොතල් ගන්නකොට ඒවා ගිරිහිලා ගිහින් තියෙන්නේ. සිය ගානක් සූත්‍ර ආදී. ඉතින් ඔය ගාථා ඒවා තිබුණාද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් මේ හටවල් වල භාවිතා කරන්න තිබිච්ච හිඳ වෙන්න ඕනේ. මේ එම ඒවා ශක්තියක් තියෙනවා. සම්බුද්ධේ අට වී සංජය සම්බුද්ධේ අට වී සංච ද්වාදසංච සහස්තකේ ද්වාදසංච සහස්තකේ ද්වාදසංච ද්වාදසංච සහස්තකේ පංච සත සහස්සානි පංච සත සහස්සානි සත ඔව් පංච සත සහස්සානි නමාමි සිරසාදරං නමාමි සිරසාදරං තේසං ධම්මංච සංඝංච තේසං ධම්මංච සංඝංච තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහ ආදරේන නමාමහ නමස්කාරානුභාවේන 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 සබ්බ භයා උපද්දවා සබ්බ භයා උපද්දවා අනේකා අන්තරායාපි අනේකා අන්තරායාපි විනස්සන්තු අශේෂතෝ විනස්සන්තු අශේෂතෝ තේසං ධම්මාංච සංඝංච තේසං ධම්මාංච සංඝංච ආදරේන නමාමහ ආදරේන නමාමහ නමස්කාරානුභාවේන නමස්කාරානුභාවේන සබ්බ භයා උපද්දවා සබ්බ භයා උපද්දවා අනේකා අන්තරායාපි අනේකා අන්තරායාපි විනස්සන්තු අශේෂතෝ විනස්සන්තු අශේෂතෝ ඔය ටික භාවිතා කළත් ඇති ඕනම දෙයකට ඔකේ තව කොටසක් තියෙනවා ඔය වින බන්ධන හිර බන්ධන ආදී නීච කුල බන්ධන ආදී කළා කියලා වම ප්‍රශ්න තියෙන අයට ඕකට කොටු කරලා ගන්න තව කොටසක් තමයි දැන් ඔය සතු ආයෙත් ඔය ටික ගත්තාම පංච
සම්බුද්ධෙ අට වීසංච ද්වා දසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසා දරං තේසං ධම්මංච සංඝංච ආදරේන නමා මහං නමක්කහාරානුභාවේන සබ්බ භයා උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු අශේෂතු සබ්බ බුද්ධානුභාවේන ඊළඟට ඉතුරු ටිකක් ලියන්න අනික කල් දෝස් කැපෙන්න ඕනේ ඒක කියලා නෑ තේසම් ගම්මන් සංගාජිද දැන් මේ ටික ලිවෙන්නේ සම්බුද්දේ අට වේසංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං එළිය ඉල්ගත්තා නමස්කාරානුභාවේන සබ්බ භය උපද්දවා අනේකාන්තරායාපි විනස්සන්තු අශේෂතු සම්බුද්දේ අට වීසංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසා දරං අනේ තේසං ධම්මංච සංඝංච එළිවේ නැති ආදරේන නමාමහං නමක්කහාරානුභාවේන සබ්බ භය උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු අශේෂතු ඒක ඉලුවනේ ඊළඟට ලියා ගන්න ඔය ටික සාකරසක් ඔය තියෙන්නේ ඔය ටික ඇති ඔය ටිකත් ඇති ඒ අවශ්‍ය කරන කොටසට බන්ධන දෝෂ ආදීත් ඉතින් කපා ගැනීමට මේ ටිකත් ඕකටම එකතු කරගන්න සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන යෝගකර ගන්න පුළුවන් සබ්බ විනහිර බන්ධන මාරහිර බන්ධන සබ්බ විනහිර බන්ධන මාරහිර බන්ධන නීච කුල හිර බන්ධන සබ්බ විනහිර බන්ධන මාරහිර බන්ධන නීච කුල හිර බන්ධන මාරහිර බන්ධන නීච කුල හිර බන්ධන ඡේදන 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 හත් වතාවක් ඡේදන 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 ඔය ටික ගන්නේ මොනව හරි ඉතින් ඔය විශේෂයෙන් ඒ හිර බන්ධනාරහම තියෙනවා කියලා එහෙම තිබුණොත් එහෙම හත වෙන එක ඡේදන ආ කියලා අවසන් වෙන්න ඕන ඕක කර්මස්ථානයක් වශයෙන් බලන්න පුළුවන් ඔය බේත් වැනි දෙයක් අරගෙන හෙට් කරලා දෙනවා නම් ඕන කෙනෙකු සෙට් කරලා ඕන කෙනෙකු කරන්නේ නැහැ එපා ගැලපෙන්නේ නැහැ තමන්ට අවශ්‍ය දේවල් තියෙනවා කරගන්න මේ හේතු වෙන දේවල් සෙට් කරගන්න ඔය විදිහට ඕන එකක් කරගන්න පුළුවන් ඉස්හානේ දෝෂයක් තියෙනවා කැපිලියන්න වතුර සෙට් කරලා හිටන් හීන්න තෙල් සෙට් කරලා හිටන් පහන් දැල්වන්න සුවඳ දුන් සෙට් කරලා හිටන් දුන් වලන්න ඕන දේවල් කරගන්න මහා බලයක් ඔක දිනේ ඕක දිගටම කරගෙන යනකොට කපන්න බෑ කියන කොඩි විඳින ඉඳන් කැපිලියන්න ඕක මහා බුද්ධ බලයක් එතන තියෙනවා. අටවිසි බුදුරයන් වහන්සේගේ බලේ අපේ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන්න මනෝ ප්‍රණිදාන වශයෙන් ආරම්භ කරපු තැන් පටන් අවසාන වෙනකොට හිටපු බුදුරයන් වහන්සේලා තියෙනවා. සම්බුද්ධේ අටවිසත් කියන 28 බුදුරයන් වහන්සේලා. ද්වාදහංච කියන 12000ක්. ද්වාදහංච සහස්සකේ. 12000ක් බුදුරයන් වහන්සේලා. පංච සත සහස්සානි 30000 කියන්නේ ලක්ෂයක් පංච සත සහස්ස කියන්නේ ලක්ෂ පහක් පංච සත සහස්ස නමාමි සිරසා දරා ආදරෙන් සිරස නමා නමස්කාර කරනවා කියන එක ඒ 5,12,028 බුදුරයන් වහන්සේලා බුදු වෙලා තියෙනවා බුදුරයන් අපේ බුදුරයන් වහන්සේ පාරමිතා පුරන්න ආරම්භ කරපු තැන් පටන් අවසාන වෙනකොට
ඒ සියලු බුදුරයන් වහන්සේලාට නමස්කාර කරලා තේසං ධම්මංච සංඝංච ආදරයෙන් නමාමහ. එළියට නැදී. අනේ ඒ වගේම මේ ධර්මයටත් උන්වහන්සේලාගේ මහා සංඝ රත්නයටත් ආදරයෙන් නමස්කාර කරනවා. නමස්කාරානුභාවේන ඒ නමස්කාරයේ ආනුභාවේ සබ්බ භයා උපද්දවා සියලු භය උපද්දව අනේකා අන්තරායාපි නොඑක් නොඑක ආකාර අන්තරායක් ඇත විනාශාන්තු ආශීසතෝ තේසයක් ඉතුරු නොවි විනාශ වේවා සබ්බ බුද්ධානුභාවේන සියලු බුදුරයන්ගේ ආනුභාවේන සබ්බ ධම්මානුභාවේන සියලු ධර්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සියලු සංඝානුභාවේන සබ්බ විනහිර බන්ධ සියලුම විනහිර බන්ධන පදකලා තියෙන මොනවා කියන ඔක්කොම මාර හිර බන්ධ මාර බලවේගය නිසා තියෙන හිර විල තියෙනවා තියෙනවා නීච කුල හිර බන්ධ නෝ ඒක අකර නීච කුල දින්දු ආදි වශයෙන් කරලා තියෙනවා තියෙනවා නා ඡේදන 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 ඒ කැප් ඡේදනය කරන්නේ කැපිලා යන්න කියන එක මේ හත් වතාවක් කියනකොට ඒක බල බෙහෙල්ල කැපීම නේද ඡේදන කියන්නේ සිහිදලා විනාශලා යන්න කියන එක මේ ওই විදිහට කියලා නැත්තම් ඕනම එකක බඩේ අජීර්ණ වාගේ විදිහට සෙට් කරලා දෙන්න පුළුවන් බේත් වර්ග ඔය විරේක බේත් වර්ග ඕනම දෙයක් අරිෂ්ඨ වර්ග බේත් ඕනම දෙයක් ඈ ඡේදන 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 ඒක ඉතින් 108ක් දීවා කරගෙන ඔය 108ක් වායි ගන්න ඕනේ 108ක් කරගන්න බැයි නැති 21ක් 7ක් 14ක් 21ක් 107ක් එහෙම වෙලාවක් ගන්නවා හොඳයි ගන්න පුළුවන් මත්තම ඊළඟ ප්‍රගුණ කරගත්තාම 108ක් විතර කියපුවා හුඟක් හොඳයි මේ ළමයින්ගේ දොස් තියෙන ඒවාට අස්වාහකට ආදෝෂ කියන යට වතුර වතුර සෙට් කරන්න ආවන්ද ඕනම දෙයකට හොඳයි දස්කලංග වල තියෙන මොනව හරි බැඳලා තියෙන විෂ දෝෂ ආරම්භය තියෙනවා නම් පන් රෝග තියෙනවා නම් ඒවට වතුර ගහන්න ඉස්හාන භූමිගත දෝෂ තියෙනවා නම් ඒවට සෙට් කරලා හිටන් වැලි ඕන දෙයක් වතුර ගහන්න එහෙම කරේනට ඒ අවස කරන්න ආව දොළපි දේනිය නැහනම් පුණ්‍ය ආනුමෝදනාව දෙන්නේ නැතුව එහෙම කරන් ගියොත් එහෙම කරපු අයට දොස් වෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට දැන් කට්ටාණි කෙනෙක් ඒගොල්ලගේ වේද ශාස්ත්‍රය අනුව පෙන්නන්නේ දොළපි දේනිය දීලායි මේ බන්ධනේ කපන්නේ. උන්ට මොනවා හරි දීලා සතුරු කරලා. ඒ වගේ මේ ස්ථානයේ එන අයත් නම් අනාදි සසරේ පටන් සහසම්බන්ධ වෙන ඥාති හිතාසේ සියල්ලන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමේ සම්බන්ධය තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කැමැත්තෙන් නිදහස් වෙලා යනවා. නමුත් ඒක අනික් අයට මේ සම්බන්ධ නැති අයට කරන් ගියොත් එහෙම කරුවාට වගේ කියන්න වෙනවා. නැති කරදරයක් වෙන්න පුළුවන්. ඒකින්ද එහෙම අනික් අයද කරන්න දෙන්නේ නැහැ. සමගාමගේ ඇති විතරක් කරගන්න. සමගාමගේ සෞලිය ඇයි? එහෙම ඇතුළු කරලා ඉතිය කරගන්න. අපිට අද විතර වඩා සාකච්ඡා කරන්න ලවන්නේ නැහැ. අනුපුණ්‍ය අනුමෝදරාවක් තියෙනවා. නිසා මෙතේ ගහගත්තේ ධර්ම වලින් තමයි යහපතක් අභිද්‍යා පුදා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරගන්න කටයුතු කරගන්න. ওই දින සෑම කටයුත්තක්ම ඒ සඳහා උපනිශ්‍රේ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. නිකන් ලෝකේ සුන්දරත්වයක් විඳින්නේ නෙමෙයි. ඒ ලැබෙන වාදක දුරු කර ගැනීම තුළින් ලැබෙන නිදහසින් ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරන්නම අපල මාදව කටයුතු කරගන්න බලන්න සෑම සිදුවීමකට යහපතක් වේවා.